අදදරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණය තුෂාර සපුතන්තුරි ප්‍රකාශය මදුක පතිරණ අදදරණ ප්‍රධාන පුවත් සිරස්තල ආර්ථිකය ශක්තිමත් කිරීමට යෝජනා ඉදිරිපත් කරන්නේ විද්වතුන්ට රජයෙන් ඇරයු ශල්‍ය කර්මයක් නිසා ආබාධයට ලක් වූ ගුරුවරියක් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමර්ශනයක් බිත්තර හිඟයට විසඳුම් දෙන හැටි නිෂ්පාදකයන් කියයි. අවුරුද්දෙන් පසු සිදුවන දේශපාලන පෙරළියක් ගැන ඉංගියා. අයර්ලන්ත ටෙස්ට් තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලයන් තිදෙනෙකු ඉවතට. අද දිරණ දේශීය පුවත්. The big story. රාගම ශික්ෂණ රෝහලේදී ශල්‍ය කර්මයකට ලක් කළ ගුරුවරියක් ආබාධිත තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීක සත්කාර සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතවත්තු මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශනය ආරම්භ කර ඇති බවයි. කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පුහුණු ක්‍රීඩා ගුරුවරියක් ලෙස කටයුතු කළ 27 හැවිරිදී තරුණයක් 2021 වර්ෂයේ නොවැම්බර් මාස 5 වන දින රාගම රෝහලේදී පිත්තාශයේ ශල්‍ය කර්මයකට ලක් කර තිබෙනවා. ශල්‍ය කර්මෙන් අනතුරුව ඇයට සිහිය ලබා ගැනීමට නොහැකි වී ඇති අතර එදින සිට මේ දක්වා ඇය ආබාධිත තත්ත්වයෙන් පසු වන බවයි දෙමව්පියන් පවසන්නේ. වසර එකහමාරක පවන කාලයක සිට එක්තැන්ව මද සිහි තත්ත්වයෙන් පසුවන ඇය රැකබලා ගැනීම සඳහා මව්පියන්ට විශාල වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා. ශල්‍ය කර්මය සිදු කිරීමේදී සිදු වූ යම් අතපසුවීමක් හේතුවෙන් සිය දියණිය මෙලෙස ආබාධිත තත්ත්වයට පත්ව ඇති බවයි මව්පියන් පෙන්වා දෙන්නේ. දියණිය ආබාධිත තත්ත්වයට පත්වීමට හේතුව මෙතෙක් නිශ්චිතව වෛද්‍යවරුන් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස අවස්ථා කිහිපයකදී බලධාරීන්ගෙන් ඔවුන් ඉල්ලීමක්ද කර තිබුණා. එහෙත් මෙතෙක් සිය දියණියගේ රෝගී තත්ත්වයට හේතු වූ කරුණු අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවයි ආබාධිත තත්ත්වයට පත්ව සිටින ගුරුවරියගේ මව අද දෙරණට සඳහන් කළේ. දුවට 2021-10-25 වමන යන්න ගිහිල්ලා එයාට එක පාරටම පපු අමාරුවක් ඇවිල්ලා 2-3ට නැවිලා වගේ තමයි හිටියේ. එයාට 10-27 පාන්දරම ගොඩාක් අමාරු වුණා. සැපි බය වෙලා ඉක්මනටම රාගම ස්පිතාලට අරන් ගියතන හදිසි ප්‍රතිකාර අංශය ප්‍රතිකාර කරලා ළමයාව 38 වාට්ටුවට මාරු කරා. 38 වාට්ටුවේ වශයෙන් ස්කෑන් කරලා බලලා ඉඳන් කෝයි පිට නාලෙත් ගල් තියෙනවා, පිත්තාසෙත් ගල් තියෙනවා. ජන කරපු ડોක්ටර් 31 වාට්ටුවේ ඉන්න නිසා ඒ වාට්ටුවට ළමයාව මාරු කරා. එතනින් පරීක්ෂණ කරලා ඉඳන් කිව්වම් පිස්සෙලාම මෙයාගේ පිත්තනාලේ ගල ඉවත් කරන්න ඕනේ කියලා. කොහොම හරි 2021-11-5 දින ලෑස්ති කරගෙන තිබුණා. ERCP කියන පරීක්ෂණය කරලා එදා ඉඳන්ම ළමයාට මේ සිහිය ගන්න බැරි වුණා. තවම ළමයා PCR ඇවිල්ලා නැහැ, කල්පනාව නැහැ. ඉතින් අත්පාව අකුඩු කරගෙන ඉන්නේ, ඇවිද ගන්න බෑ, කෑම දෙන්නේ බටේකින්. තවමත් අපිට මේක අභිරහසක්. වෙච්ච දේ හරියටම දන්නේ නැහැ. එක එක දොස්තරගුල එක එක විදියට කියනවා. හරි අමාරුවෙන් තමයි දැන් ඉතින් ජීවිතේ ගෙනියන්නේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් අද දිරණ සිදු කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීක සත්කාර සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා සඳහන් කළේ ඊට අදාළ විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි. පිත්තාශයේ ගල් තිබීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේදී ශල්‍ය කර්මයක් සිදු කරලා තිබුණා. ඒ ශල්‍ය කර්මය සිදු කිරීමේදී ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් එම ගුරුවරිය ආබාධිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොළයට සිදු හානියක් නිසා එක්තැන් වෙලා ඇඳක තමයි සිටින්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයක් හැටියට මෙවැනි රෝහලක සිදු වූ සිද්ධියක් වුණාම ඒ පිළිබඳ සොයා බලා විමර්ශනය කර යුක්ති ඉටු කිරීමට බැඳී සිටිනවා. දැනට ඒ කටයුතු කරමින් පවතිනවා. වැරදි සිදු නොවීම සඳහා පූර්ව උපායන් යෙදීමේ ක්‍රියාමාර්ග තියෙනවා. ඒ ක්‍රියාමාර්ග වලින් එකක් තමයි මෙඩිකල් ඔඩිට්ස් කියන එක. ස්වයං විගණනයක් වගේම අමාත්‍යාංශයක් හැටියට මෙවැනි සිද්ධීන් සිදු වුණාම ලේකම්තුමාගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ නියෝග පරිදි අපි විමර්ශනය කරනවා. ඒ වගේ විමර්ශනයක් තමයි දැනට රාගම ශික්ෂණ රෝහලේ මේ ගුරුවරිය හා සම්බන්ධව අපි කටයුතු කරන්නේ. මේ අතර පේරාදෙණිය රෝහලේදී නිර්වින්දන එන්නත් ලබා දීමෙන් පසු ගැබිනි කාන්තාවක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන්ද සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ විමර්ශනයේ සඳහා විශේෂ කණ්ඩායමක් පේරාදෙණිය රෝහල වෙත ගොස් ඇති බවයි වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා සඳහන් කළේ.
කිසියම් ඖෂධයක් නිසා යම් සිදුවීමක් සිදු වුණාම ඒ පරීක්ෂණයේ ආරම්භය තමයි ඒ ඖෂධය භාවිතයේ తాවකාලිකව නතර කරලා ඒ ඖෂධයේ සාම්පල අරගෙන විමර්ශනය කරලා මේ කියන කතාව ඇත්තද කියලා හොයන එක. ඒ නිසා අපිට කියන්න බෑ මේ ඖෂධය මෙහෙන් ගෙනාවු නිසා මෙහෙම වුණයි කියලා. අපි මේ සිද්ධියට හේතුව කුමක්ද? මේ සිද්ධියේදී ඖෂධයක ගැටලුවක් තිබුණාද? එහෙම නැත්නම් ඖෂධ ලබා දීමේදී මානව ක්‍රියාකාරකම නිසා වෙනසක් සිදු වුණාද? ඖෂධය ගබඩා කිරීමේදී යම් කිසි සිද්ධියක් සිදු වුණාද කියන එක මේ වෙනකොටත් පෙරාදිනිය රෝහල වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම් යවලා වෛද්‍ය සැපවංශයේ මාර්ගෝපදේශක යටතේ මේ සිදුවීම විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රවීණයන්ගේ කණ්ඩායමක් පත් කරලා මේ ගැන විමර්ශන කරමින් ඉන්නවා. The big story. රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාම සඳහා සියලු දෙනාට එක්ව කටයුතු කිරීමට අවස්ථාව උදා වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලාපිටිය මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද ඒ බව අවධාරණය කර ඇති බවයි. කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින් රංජිත් සීමලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වැදගත්ම දේ මම දැක්කා මේ අභියෝගය ජය ගැනීමට නම් සියලු දෙනා සහයෝගයෙන් වැඩ කිරීමේ අවශ්‍යතාවය පෙන්වලා දීලා තියෙනවා. මේ සහයෝගයෙන් වැඩ කිරීම පිළිබඳ ඇටවුත් කිරීමට විශේෂයෙන් මේ රටේ ජනතා නියෝජිතයෝ පාර්ලිමේන්තුවේ උන්ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ජනාධිපතිතුමා ඒ සඳහා වේදිකාවක් නිර්මාණය කළ දෙන්න සූදානම්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ එකඟතාව පිළිබඳ පාර්ලිමේන්තුවේ එකඟතාවය ගැනීමට එතුමා සූදානමින් ඉන්නේ. ආර්ථික ආගාධයෙන් ගොඩ එීමට මේ තියෙන වැඩපිළිවෙල එක ඉදිරියට යන්න ඒ කියන සහයෝගයෙන් කටයුතු කරන්න සූදානම්ද කියන එක පිළිබඳ හොඳ පෙන්වලා දීමක් කරන්න ජනතා නියෝජිතින්ට වෙලාවක් තියෙනවා. පළමුවෙන් අපි මේ කතා කරන මාතෘභූමියද වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් පටු දේශපාලනයේදී ජනතාවට බලා ගන්න හොඳ වෙලාවක් ඉතාලි උදෙරෙදිමයි එළඹෙනවා. මේ අතර ආර්ථික ගැටලුවට විසඳුම් ලබා දිය හැකි ඕනෑම පුද්ගලයෙකුට ඒ සඳහා අවස්ථාව ලබා දීමට ආණ්ඩුව සූදානම් බවයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ. දැන් මේ රටේ ප්‍රශ්නේ විසඳන ආකාරය ගැන විවිධය විවිධ කතා කිව්වා. හැමෝම ඇත්ත ප්‍රශ්නෙට සාධාරණ තාර්කික සංඛ්‍යාත්මක උත්තරයක් දෙනවා. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ එක්තරා ආචාර්යතුමෙක් කියනවා මේ ණය අරන් මේ ප්‍රශ්නෙින් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. ඉතාරතුමාට තේරෙනවා නම් මේ ණය ප්‍රතිවිමුගතකරණය කරගන්න ක්‍රමවේදයක් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. මේ ණය බේරගන්න ක්‍රමය හදාගන්න අපිට විශේෂඥ දැනීමක් නැති නිසා ප්‍රංශයේ ලසාට් කියලා සමාගම තෝරගෙන තියෙන නිසා අපි මේ රටේ සියලු විද්‍යුතුන්ට ආරාධනය කරනවා ලසාබ් සමාගමට දෙන්න පොරොන්දු වෙලා තියෙන ඩොලර් ප්‍රමාණය එහෙම් පිටින්ම අපි එතුමන්ලට දීලා බුලත් අතකුත් එක්කම ඒ ටික දෙත හැකි ණය ප්‍රතිවිවගතකරණය කරගන්න ආකාරය පිළිබඳ වගකීම බාර ගන්න කෙනෙක් ඉන්නවා නම් වහාම රට වෙනුවෙන් නුවන් ඉදිරිපත් වෙන්න කියලා මම මේ අවස්ථාවේදී ආරාධනය කරන්න කැමතියි. බිත්තර සඳහා පනව ඇති පාලන මිල ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස සවස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය රජුවෙන් ඉල්ලීමක් කරනවා. එම සංගමයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක මතලි ජයසේකර මහතා සඳහන් කළේ මේ වන විට වෙළඳපොළ තුළ බිත්තර හිඟයක් පවතින බවයි. බිත්තර සඳහා පනව ඇති පාලන මිල ඉවත් නොකළහොත් ඉදිරි උත්සව සමයේදී රට තුළ බිත්තර නොමැති තත්ත්වයක් මතුවන බව මතලි ජයසේකර මහතා සඳහන් කළා. බේකර හිමියන්ට බිත්තර ගෙනලා දීලා උත්සව සමයේදී කේක් අනිකුත් බේකර් නිෂ්පාදන වල මිල පහත හේලන. නමුත් ඒ දේ සිද්ධ වුණේ නැහැ. තියෙන බිත්තර ටිකක් වෙළඳපොළේ වැඩි ගණන් වලට විකුණනවා. ඒක පාරිභෝගික අධිකාරියෙන් ඒක අල්ලනවා. මහජනතාවට වෙලා තියෙන්නේ කිසිම දෙයක් නැතුව බිත්තර නොගෙන ඉන්න. බිත්තර වෙළඳපොළේ මේ අඩුවක් තියෙනවා. ඒක නිසා මේ වෙලාවේදී මහජනතාවට බිත්තර අවශ්‍යයි. ඒක නිසා බිත්තර මිල සාමාන්‍ය මිලට බිත්තර විකුණන්න ඉඩ දෙන්න. ඒකම මේ ගැසට් එක අයින් කරාන මේ දේ සිද්ධ වෙනවා. දිගින් දිගටම කිව්වා මේ ගැසට් එක ඉවත් කරන්න කියලා. ගැසට් එක අලුත් අවුරුද්දෙන් පසුව මෙරට දේශපාලනයේ විශේෂ පෙරළියක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පිල් මාරුවීම් සහ අමාත්‍ය දුර මාරුවීම් එම කාලය තුළ සිදුවනු ඇති බවයි. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින් චන්න ජයසුමන මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අපේ නිදහස කණ්ඩායමේ නම් කවුරුත් එහෙම යන්න බලාපොරොත්තුවක් නැහැ. අපි 13 දෙනා එක කණ්ඩායමක් හැටියට වැඩ කරනවා. හැබැයි විවිධ පාර්ශ්වවලින් සාකච්ඡා කරනවා, ආරාධනය ලැබෙනවා. අපිට පේනවා සිංහල අවුරුද්දෙන් පස්සේ එළඹෙන සති දෙක මේ රටේ දේශපාලනයේ ඉතාම තීරණාත්මක සති දෙකක් වගේ. මොකද පිල් මාරුවීම්, ඇමති මාරුවීම් විවිධ දේවල් ගොඩක් අප්‍රේල් 20යි 30යි අතර කාලේ වෙන්න පුළුවන් ස්වභාවයක් තමයි අපිට පේන්නේ. අපි ස්වාධීනව මේ ප්‍රවණතාව ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ රටට යහපතක් වෙන තීරණයක් ගන්න
ඕන යම් කිසි පාර්ශවයක් ඒ සඳහා අපි නොපැකිලව සහාය දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒක තනතුරු බලාපොරොත්තුෙන් කරන දෙයක් නෙමෙයි. හැබැයි රටේ යහපත උදෙසා ගන්න විපක්ෂ පක්ෂ කවුරු ගත්තත් හොඳ දෙයක් කරනවා නම් ඒ සඳහා අපේ සහාය හිමි වෙනවා. කෙසේ වෙතත් සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වීමට අවශ්‍යතාවක් නොමැති බවයි සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසුවේ. සමග ජන බලවේගය තමයි ඊළඟ ආණ්ඩුව පිහිටවන්න තියෙන්නේ. සමග ජන බලවේගයේ මොලේ අමාරුවක් නැති කිසිම කෙනෙකුට මේ ආණ්ඩුවට එකතු වෙන්න බෑ. මේ ආණ්ඩුව පොත්ජන පෙරමුණේ ආණ්ඩුව 134 133 පොත්ජන පෙරමුණේ. කැබිනට් මණ්ඩලයේ එක්සත් ජාතික පක්ෂ කිසිම කෙනෙක් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නේ නායකයා විදියට. එතකොට සමග ජන බලවේගයේ ඉඳන් පොත්ජන පෙරමුණේ ආණ්ඩුවකට එකතු වෙනවා නම් ඔහුට මොලේ අමාරුවක් තිබිය යුතුමයි. සමග ජන බලවේගයේ කඩන්න විශාල මඩ ප්‍රචාරයක් කරා යනවා සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට එකතු වෙනවා කියලා. හැබැයි පොත්ජන පෙරමුණේ ඇමතිකම් නැති දූෂිත දේශපාලඥයෝ විශාල ප්‍රමාණයක් ඇමතිකම් පෝලිමේ ඉන්න වයසක අපේ සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු උන්ගේ වයස අනුව හිතලා එහෙම යයිද ඒක කියන්න බෑ. නමුත් හොඳට මතක තියාගන්න සමග ජන බලවේගයේ මොලේ අමාරුවක් නැති කිසිම මන්ත්‍රී කෙනෙක් ගරා වැටෙන පොත් ජන පෙරමුණේ ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ. විපක්ෂයේ කුමන චෝදනා සිදු කළද ජනතාව තවමත් ආණ්ඩුව සමග රැඳී සිටින බවයි අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සඳහන් කළේ. පොරු බේගල් ඇදලා ඇදලා මොනව කළා මේ රටට ආදරය කරන මාතෘ භූමියට ආදරය කරන මිනිස්සු තවමත් ඉන්නේ මහින්ද රාජපක්ෂ සමගයි කියන එක මතක් කරගන්න. මහින්ද ජනාධිපතිතුමාගේ මේ රටේ තියෙන මේ ජාතිකවාදී බලවේග සියල්ලම එකමක් එක්ක පෙළට හිට ගන්නකොට එතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජාත්‍යන්තර සම්බන්ධයෙන් අනික් රටවල් සම්බන්ධීකරණය කරමින් එතුමාගේ තියෙන ආර්ථිකය කළමනාකරණය කිරීමේ හැකියාව මේ දෙක එකට එකතු කරලපුවම ඊළඟ මැතිවරණ අමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ අදහස් පළ කළා. මේ වෙලාවේ රටවල් දෙකට හොඳම සුසංයෝගය තමයි ලොකවද රයිල් මහින්ද. මහින්ද ජාතික නායකයා, රයිල් ජාත්‍යන්තර නායකයා දෙන්නෙක් එකතුනොත් එම රට නියමර උඩේ කරේ. කවුද මේ කියන්නේ පවිත්‍ර. මොන පවිත්‍රද? රයිල් වික්‍රමසිංහ මහ බැංකුව කැඩුවායි ඉරයවන්න කියලා පවිත්‍ර දැන් කියනවා. රයිල් තමයි මොදොන් නියමර. ඡන්ද කාලයේ සුසංයෝගය ගැන කිව්වම තමයි පවිත්‍ර ඉරයවන්න සරහන් කට්ටිය කල් කිව්වා. ගෝඨාභය රාජපක්ෂ හරියට නම් ලීකන් යුවගි. මහින්ද රාජපක්ෂ මහදින මොහොත් බා. ලංකාවට දැන් ලීකන් යුත් ඉන්නවා. මහදින මොහොත් ඉන්නවා. දෙන්න එකතුනොත් කොහොමද කියලා. දෙන්න එකතුනා. මොකෝනි අපරේ කැද ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට අවශ්‍ය වනු ඇති බව එම පක්ෂයේ බහලයකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවස මහතා සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපිට මේ රට ගොඩනගන්න ඕන උනේ ඔබගේ දරුවාට නැවතත් අනාගතයේදී ගෙවන්න ණයක් අරගෙන නෙමෙයි. කොතරම් ආර්ථික අපහසුකම් තියුණත් අපේ ඒ කාල පරිච්ඡේදය තමයි මේ රටේ ණය ගත්ත නැති හැබැයි ණය ගෙවපු කාල පරිච්ඡේදය. අපි දකින ඔය අරගලයට නායකත්වය දීපු නායකයෝ අද කොහොමද පාටි දදා දඟලන ආකාරය අපිට පේනවා. මං හිතන්නේ පක්ෂයක් හැටියට නැවතත් අපිව මේ රටේ ජනතාවට අවශ්‍ය වෙනවා. ඉතාම නුදුරු කාලෙක දේශීය මත ගොඩනැගිච්ච ජාතිකත්වය මත ගොඩනැගිච්ච ජාතික ආර්ථිකයකට යන්න අවශ්‍යයි කියලා මේ රටේ මිනිස්සු තව වැඩි කාලයක් නොගින් පාරට බැහැලා කෑ ගහන්න ගන්නවා. ගත වූ දින පහ තුළ පමණක් සිදු වූ රියනුතුරු වලින් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා සඳහන් කළේ එම කාලය තුළ දිවයින පුරා රියනුතුරු 265ක් පමණ සිදුව ඇති බවයි. මේ පසුගිය දින පහ තුළ අනතුරු 265කට ආසන සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. සුළු තුවාල අනතුරු, ඒ වගේම බරපතල තුවාල අනතුරු 4 වෙනිදාම පටන් ගත්තු මේ සතිය තුළ. ඒ වගේම මේ වන විට 25 දිනකට ආසන්න සංඛ්‍යාවක් මිය ගිහිලා තියෙනවා මේ දින කීපය තුළ. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටින කැමැති දෙමව්පියන්ගෙන් මේ ළමයින් සම්බන්ධව ඔවුන් අවුරුදු 18ට වැඩිහිටියන් විදිහට තමයි නීතිය සලකන්නේ. නමුත් අවුරුද්දටත් මේ පාසල් අධ්‍යාපනය ලැබෙන ළමයි පාසල්වල දීප්තිමත් ශිෂ්‍යයන් මේ ආකාරයට අකාලේ අනතුරට සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ 15 දිනකුගේ සමන්විත සංචිතය නම් කර ඇති අතර ඒ සඳහා කඩුලු රකින ක්‍රීඩක සධීර සමර වික්‍රම සහ පිටදඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් නිවා වූ නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සංචිතර නම් කර තිබූ නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නට ටෙස්ට් කණ්ඩායමේ සිය ස්ථාන අහිමි වී තිබෙනවා. ඊට අමතරව වේගපන්දු යවන ක්‍රීඩකයන් වන කසුන් රාජිත සහ ලහිරු කුමාරද මෙම තරගාවලියෙන් විවේක ගන්වා ඇති බව සඳහන්. තරග දෙකකින් සමන් විත ටෙස්ට් තරගාවලිය සඳහා අයර්ලන්ත කණ්ඩායම මෙම සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. අද දෙරණ ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට පෙරවරු 6:30ට. දවසේ පුවත් සංක්ෂිප්තයේ 21 වෙනි කණිසම රාත්‍රියේ 9:00 FM දෙරණ ඔස්සේ ඔබට සවන් දිය හැකියි.